පාර්ලිමේන්තු මගින් නීතිය කලාසි දැම්මට පස්සේ එතනදී අලුතෙන් ඕන්නන් සංශෝධන ඉදිරිපත්කන්ට ශක්තියක් බලයක් ලැබෙනවා දේශපාලකයන්ට. ඒක භික්‍ෂූන් වහන්සේලාට අනිසි බලපෑම් කරන්නට අවස්ථාව සැලසීමක් වෙනවා. ඒ වගේ භික්‍ෂූන් වහන්සේලා නිකායික වසයෙන් වෙනවෙනම කතිකාවට ලියාපදිංචි කරගත්තට පස්සේ භික්‍ෂූන් වහන්සේලාගේ බෙදීමක් ඇති වෙන නිදසුනක් ඇටයට ගත්තොත් දේශපාලනය කිරීම භික්‍ෂූන් වහන්සේලාට සුදුසුයි කියන පිරිසක් කියනකොට තවකොටසක් සුදුසු නැහැ කියල කියනව නම් එතනදී ඒ නිකා අතර අවශ්‍යතාක් තියෙන කෙන නිකාය මාරු කරගන්නත් ඉඩ තියෙන. ප්‍රබල වසයෙන් පැහැදිලිව භික්‍ෂූන් වහන්සේලාස බේදයක් සමාජය තුළ දකිින්ට ලැබේවි. රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් භික්‍ෂූන් වහන්සේලට ඒකයි සමහරවිට අනුමත කොළොත් සාපිරිසක් අනුමත නොකර සිටිනවනම් ඒකෙනුත් හානියක් සිද්ධ වෙන්න පුළන් භික්‍ෂූන් අතර බෙදීම් ඇතිවෙන්න පුළුවන්. එවැනි කතිකාවත් හෝ යම් කිසිේ විනේ ප්‍රඥාප්ති හදාගන්න වනං සියලුම භික්‍ෂූන් වහන්සේලා එකතු වෙලා බේදයගෙන් තුළ සාකච්ඡා කරලා පොදු සම්මුතිවලට යාම තමයි සුදුසු දේ කියන එකයි අපේ තීරණය. විශේෂයෙන්ම භික්‍ෂූන් වහන්සේ සම්බන්ධවත් විහාරස්ථාන හා ශාසනික කාර්යන් සම්බන්ධවත් යම් යම් අනපනත් සම්මත කරන්නේ නම් ඒ සඳහා භික්‍ෂූන් වහන්සේගේ එකගත්වය අනිවාර්යයෙන්ම ලබාගත යුතු අතර මහා පෘතුල උතුම් ශාසනික කර්තව්‍යයන් සඳහා යම්කිසි ගැඹුරු අවබෝධයකින් තොරව කටයුතු කිරීමෙන් විශාල හානියකුත් විශාල ව්‍යාකූලතාවයකුත් ඒ වගේම විශාල විවේචනයකුත් එල්ල විය හැකි බව සඳහන් කළ යුතු වැදගත් කාරණයක්. ඒ නිසා උපේක්ෂා සහගතව මධ්‍යස්ථව විචාරශීලීව කටයුතු කිරීම රාජ්‍ය පාලකයන්ගේ යුතුකමක් වන බව සඳහන් කරන්න කැමතියි.